දෙරක කාලයක් පැවැති ලංකාවේ ආර්ථික අර්බූදය හොවිද වසංගතයත් එක්ක වඩා උටසන්න වූ බව ඔබට මාමුතුුවෙන් ව යුතු නැහැ අද මේ මොහොත වෙන් විටත් ඒ අර්බෝධය දේශපාලනා සමාජර්බෝධයක් බවට පත්වෙලා අවසන් අපි දන්න ආර්ථික විශේ සඥන් කියන විදියට එදා එක්දස් නවසේ තිස් කනංව වල ලෝකයේ ඇති වුණා වගේ ස්කුණනකඩත්වැඩි ආර්ික කඩා වැටීමක් කොයිඩ් වලින් ඇතිවුණයි කෙනෙක මාමුතුුවෙන් කවයුතු නෑ. ඒනිසා ලෝකේ සෑම රටකම උද්ධමනය වැඩි වුණා. තෙල්මිල ඉහලගියා සැපිියුම් අමුදවේ ජාලය බිඳ වැටුණා ආහර නි්පාධනය අවදානම් තැනකට පත්වුණා. මිත්‍රවරණේ නිසා රජයක් විදිට අපට මුහුණ දෙන්න සිද වනේ ඒ අලුත් මභියෝග වලට වෙනදා අවුරුදු හතරකට පහකට ියදම් වෙන සෞඛ්‍යය වියදම් අපි දෙකවුරුද්දේ දරන්න සිද්දුවුණු බවම බමුතුවෙන් කිුතු නෑ සංචාර කර්මාාන්තිය විදේශ ශිර්මතිය ස්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අපට අහිමම වුණ ජනතාව ජීවිතආරක්ෂාවට මුල්තැන දුන්න නිසා ඇත්තට මට බෝධය අයිම වූුණු බව ඔබ දන්නවා මෙවැනි තත්ත්යකද අපේ වගේ රටකාර්ථික හැසිරවීම විශා ලභියෝගයක් ජනතාව කම්කරු ජනතාව පෞද්ගලිකා රාජ්‍ය සේවකයන් වගේම සුළු පරිමාන නිශ්පාදකයගේ පටන් මා පරිමාන කර්මාාන්තකරුව දක්වා සියල්ලු ජනතාව දැම් පීඩාවට පත්වෙලා මන් පීඩාවට පත්වෙනවක් යන්නේ රටේ අර්බෝදයට ලක්වෙන කියන රට අර්බෝධකට ලක්න කියන එකයි. මන පතකයි දෙදස්නාමය ජනාධිපතිවරයා විදියට මිට ආසන්න ආර්ථික අර්බෝදකට මම මූුණ දුන්නා. රට හමුවේ ද ේදදා ඇතිවුණු ඒ අර්පර්ති කාර් බුරුද ජනතාව පීඩාවක් නොවන විදිහට ප්‍රසිද්යක් නැතිවම විසඳදන්න අපිට එදා පුළුවන් වුණු බව ඔබලාන්නෝ. අපි එදා කළේ ගැටලුව හඳුනාගත්තා විිස්සුදුම් වලට ඔොදේ ඇවුදීද ඒ වෙනුවෙන් දැනොව තියෙන නිලධාරින් පත් කල්ලා. අර්භෝදය විශස න්න ක්‍රාත්මකුුණ එක විතරයි. මිත්‍රවණි සෞදරූරණි ඒනිසා අර්බෝධයක් යන්නේ විසිදුවක් නැති එකක් නොවෙයි. ඔබ දන්නවාවා මේ මහ පොලොවේ දේශපාලනය කළ බට ඔබේ ජය සතුට වගේම දුක්වේදනාවත් හොඳින් දැන නොයි කියනෙ එක ම ඔබට අපුතුුවෙන් කියන් ෝන නෑ ඒ නිසා අප පෙලපාලි උද්ගෝෂණ හර්තා අපට ඒදාත් අදත් නහුරුදේවල් නොවේ හැබැයි රතා කාර්තිිකර්බූදයකට හුණුදේ අවස්ථාවක අපිට වැදගත් වන්නේ ජනතාවක ඇබිවෘරදය මිසක් පටු දේශපාල අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මකවීම නොවයි කියනෙ එක ඔබම තර්තියාගන්න. ඒ නිසා ජනතාවට වගගේ යුතු සිදුවීම්ද්‍ය නූල කැඩනු සරංගලයක් ්‍ය බලාග ගේ බලාහිදල පලක් හැ. එ වගේ සමාරු ජනතතා ප්‍රශ්නලට මවාවෙලා ජානවා තාවගේ ආවේග මති ගට අකාර්මා්‍යය කරලා. රට ආරාජික කරලා. තැනට පාරකපවී සිටින බවත් අපි අමත කළ යුතු නැහැ. විත්‍රෝරණි සෞදර් සෞදරිය විරයෝදධ්ධාවන ඇතිවෙන්න පුළුවන්. එයට විසුදුම් දෙන්න අපට මාවතත් තිබිය යුතුයි. එ විශදු දෙනවා අවෙනුව කියලා රටේ විවස්ථාවට පිටු ාන අපි කාටව තයිතියක් නැහැ. එනිසා මගේ ප්‍රතිවත්ය නම්. ෝගවලට මොුණදීලා අභියෝග ජයගන්න උත්සාකර දෙකයි. ඒ ැතු ඒම නැතුව කවදාකත් අභියෝග හමුවේ පලාය ඇමේ සිරිතක් මට නැතහි ගන එක මම්බුතිියන් ලෝනුමේල. එනිසා නාගතයට වැරදි පුරවාදර්ශ නොදඉන්න එකයි වැදගත්. පාල්මිින්තු නියෝජන කර මහනු නෝජිතයන්ට වගේම. ඕට පරමාජිපත්ය පවරන මහජනතාවටත් ඒ පිළිබඳ වගකි මක් තියෙනවා. හද විරුද්ධ පක්ෂය පටආර්ථික අර්භෝධය මති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ගෙනයන මව රාසක් නිවෙයි ඕු නවශ්‍ය බලය විතරයි. අප එකතු වෙලා රට ගොඩනමු කිව්වත් ඒ ආරාධනාට හුන් පයින් ගැහවාක් දමුණනාන්සෙලා අමුචුවෙන් කියන්න ඕන්න දැයින් ගන්න කිවත් ඕඉ දෙව අතර හරි ආසයි බයයි වගේ ගන්නවද නැද්ද ආසයි ගඩ හැබයි බයයි. මෙතරද ජනතාවට වග කියනවා නම්. රටට වග කියනවා නම්. ඒ වගේ විවස්ගාන ජනත අනියෝජිතයන්නම් ඔබ රකින්න කියලම්ම කවදක් අ විශ්වාස කරන්න නෑ. ති ර්බ ්‍ර ල සිදදු ට දිියට. වෙන්ට මානායක ස්වාමීන් වහන්සේලා කාදිනල්තුම ශ්‍රීලංකා නීති සංගම ඇතුළු ඇතම් දේශපාලංචිින් සිවිල් සංවිධාන්න. සර්ව පාක්ෂික ආ්ඩුවක් යෝජනා කරනවා. ඒ මයෝජන කළ සලු පාර්සිවැන්ට ඉදිරියේදී. කටන මූුණදීමට සිදුවන අභියෝග බාර ගැනීමට ඉදිරිපත්ව වන ආකාරය අපට දැකගත හැකිවේ. නිසා ජනාධපත්තුමාටත් බාධාවකින් තොරව ඒ පිළිවඳ තීන්දුවකට එල්ලබෙන්න පුළුවන් හැබැයි කවරු අි බලපෑමං තොරව බුදු ජන යහපත වෙනුවෙන් යම් යහපත් ක්‍රියාමාර්ගයක් දන්නවා නම් ඒ වෙනුවෙන් ඕ ඕනෑම පරිත්‍යාගයක් කරන්න මම සූදානම් කියනෙ එක මම්මතත් කරන්නුව හැබැයි මේ සිදුවම් එකකදයක් සීපත් කරන්න ට. අපි නියෝජන කළ කඳවූරේ හැට නවලක්‍ෂයක් ජනතාවගේ අබිලාශ පාවා දෙන්නට කාටවතයිතියක් නෑ කියන එක එදා විස්්සයි පාලේද අපි පරාජයට පත් වුණා මම දේශපාලනය සමගෙන ගෙදරගිය මව දේශපාලන ගෙනාවේ ඔබ තැබූ විශ්වාසය ඔබ තමයි එ ඇවිල්ලම් ඇතිමුලන්නට මාවදගෙන නාවේ. එදා ජනතාවට බලාපොරොත්තුවත්ති බුණා ඒ කඳවරත් ජනතාවත් අපාතරක් අපේුව ශාල කැප කිරීමමක් කලා. ජනතාවට හැබදෑ හැකොඳනු නායකෙක් විදිට. මම දැන් ඔෝබේග හනවා. ඇැබ දැම් මොකද කරන්න කියලා. එගේන ම හිල්ලහස්සේ නොවන නෑ. බදන්වා දේශපාල ම හැමදාමට රටේ පත්තේ ජනතාවගේ පැත්තේ මට මගේ ජීවිතය සද නොමැකට සීවටන යක් තිෙනවා නම් ඒතමයි දෙකට වෙන්න කිය මේ මාතෘූ භූමියෝ ඔපටද රැකයි දෙන්න පුළුවන් උනයි කියයන සීවටනය මට තියෙනම් ඒක තමයි මගේ ජීවිතයේ සධර අනුස්භරණයම සීවටනය වෙන්නේ එනිසා මේමයි මාසික කියන්නේ අප ජයග්‍රහණය නතාවට දුන්නු හසය. මේ රටේ අනාගතය වෙනුවෙන් එදා වගේම හෙතත් ඔබත් එක එක තීරණයකට එන්න අපි සූදානම් කියන එකත් මත් කියන්න ඒ විශ්වාසය කවදාවක්කත් වෙනස්වෙදි නැති බව මම ඔබට සීපත් කරනවා. ම හැමදාමත්කිවේ කලමුුවත් මවබිම දෙවනුවත් මවබවනත් බවබිම කියා. ඒ නිසා කොමනොෝ ක්‍රියාමාර්ගයකින්. ජනතාව හම්මුව ඇති පලාාර්ථික පීඩාව ඉතා එක්මනින් අවසංව වෙනවා දකිනක තමයි අපේම පරමාර්ථය පාර්ථනාව. අප තවදුරට ගගෙන් දබී මුූදට අආවටනාය ගැන කතා කරලා පලක්නෑ. ජනතාව ඔහුන් ැන තීන්දුවක් ගනීවිී. අපි අනාගතයයට මහුණදේමු. රටුව කළ යුතු යුතු කමයි එක්වයි ඉටු කරමු. ඒ ව ඔබාප සමග ීදිරයට ශක්තිමත්ව නැගගේ සිට්නුවල් ඇටැයි. මම විශ්වාස කරනවා. මම ඒදත් කියනෝගේීම පළමුුවත් මව්බ දෙවනවත් මවබිම දෙෙවනුවත් මව්බිමකි. ඔබ සැමට සුභානාගතයයක්.